மத்தல ராஜபக்ச ජාත්‍යන්තර ගුවන් තොරතුරු භාවිතා කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අභිලාෂ කැඳවීම සඳහා කලින් කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ අනුව අභිලාෂ කැඳවා ආයතන පහක් අභිලාෂ ඉදිරිපත් කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවෙන් නිර්දේශ පනිති වත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොරතුරුලේ කළමනාකරණ හා ඉන්දියානු සමාගමකට යන සමාගම් දෙකකට බද්ධ ව්‍යාපාරයක් ලෙස වසර 30ක කාල සීමාවක් සඳහා ලබා දෙන්න කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොරතුරුපොළ රුසියාවේ සහ ඉන්දියාවේ සමාගම් දෙකකට දිගු කාලීන බදුපදනම යටතේ ලබා දීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් ප්‍රකාශ කෙරුණා. බලශක්ති කටයුතු පිළිබඳ විෂය භාර අමාත්‍ය කාන්තන විජේසේකර මැතිතුමා බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අනුව විශේෂිත ආයතනයක් බලශක්ති අංශය සඳහා නියාමනය කරන්නට අවශ්‍ය පුළුල් බලතල සහිත ආයතනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය අධ්‍යයනයන් කළා. ඒ අනුව ඒ බලශක්ති අංශයේ අභියෝගවලට විසඳුම් සෙවීමත් නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන්ගේ සහ ආයෝජකයන්ගේ හා අනිකුත් පාර්ශ්වයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන ගතික ඵලදායී කාර්යක්ෂම නියාමන ආයතනයක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන්නට අනුමැතිය ලබා දුන්නා. පාසල් සිසුන් සඳහා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන සතිමත් බව වැඩසටහන පිළිබඳවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. පාසල් සිසුන් සඳහා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සතිමත් බව අභ්‍යාස කිරීමේ වැඩසටහන පුළුල් කරන්න කැබිනට් අනුමැතිය ලබාගෙන පාසල් සිසුන්ගේ මනසේ නිරන්තරයෙන් ඇතිවන ව්‍යාකූලතා හා ආතතිය මගහරවා ගැනීමටත් සංසුම් බව ඇති කිරීමත් අරමුණු කරගෙන දිනපතාම පාසල් සිසුන් සඳහා සතිමත් බව පිළිබඳ වැඩසටහනක් හඳුන්වා දීම කැබිනට් මණ්ඩලය කලින් අනුමත කරලා වර්ෂයක පමණ කාලයේ සිට මේ පාසල් මට්ටමින් දිවින පුරා ක්‍රියාත්මක වෙනවා. මෙවර වෙසක් උත්සවයේ නිමිත්තෙන් වෙසක් දිනට පසු දිනේ සෑම වර්ෂයකදීම ඉදිරිපියවරක් වශයෙන් එම වැඩසටහනේ වාර්ෂික වෙසක් පෝයට පසුදින ජාතික සතිමත් දිනේ ලෙස සැමරීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අනුව මින් පසු සෑම වෙසක් පෝය දිනකටම පසුදිනේ ජාතික සතිමත් දිනේ ලෙස නම් කරන්නටත් ඒ අනුව සතිමත් වැඩසටහන් ක්‍රියාත්මක කරන්නටත් ඒ ආගමික සතිමත් බව පිළිබඳ නැඹුරුවක් සහිත උසස් චින්තනයක් ශිෂ්‍ය පරම්පරාව වෙත ඇති කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණා.